டும்ரியா ஸ்தானாதிபதி வருண் சகா டும்ரியா பாலக வருண் ஆரம்பிக்கிறதி விருத்திய கிரியாமார்கி அது தெவன் திண்டா கிரியாத்மகாய் ஓன் மெம வர்ஜனைய ஆரம்பிக்கலே உசஸ்வீம் லபா நுதி மெத்துலு இல்லீம் கிஹிபியாக் முல்கர கனிமினுய் அத்துலு மதிகலிச நிரந்தரின் சிதுகரன மெவனி வெட வர்ஜன நிசா மகியின் பத்வ சிட்டினே தடி அசிருதாவேகட்டாய் வர்ஜனைய அத்தரத்துர டும்ரியக கமன்கத் எக் மகியக்கு இயே ஜீவிதக்ஷேட்ட பத்வுனா அதத் மகியின் தடிலிச அபஹசுதாவேட்ட பத்துனே மெலிசி සුන්ට අඩු වේදමකින් යන්න තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ පමණයි. ඒක නැති ඒක වර්ජනය කරනවා කියන්නේ හැමදේම ලැබිලා ඒක ලොකු අසාධාරණයක් මහජනතාවට කරනවා. මම දුම්රිය සේවකේ කවුරුත් 27ක් වැඩ කරලා තියෙනවා. අද යන්න කෝච්චියක් යන්න විදියක් නැහැ. මට පාස් තියෙන යන්න පාස් යන්න බෑනේ. නෑ මේව හිටුගොම් කරන්න හොඳ නෑ. මෙව අසන්න රටට වැඩේ කියලා හිතන්නේ. මගින්ට මේක විසඳුමක් දෙන්න බෑ. ඒකට හැමදිතුමා තමයි විසඳුම් දෙන්න ඕන. මට පැහැදිලි විසඳුමක් තියෙන්න ඕනේ රජයක් වශයෙන්. ගැටික තීරණයක් මට වෙන්නේ මිනිසුත් ක්‍රියාමාර්ගයක් ගැනීම එකට විරුද්ධ. ඒක තමයි ඉස්සරහට පේන තියෙන එකම දේ. මේ 225 දෙනාම තම්බිල යන්න ඕන ඕකුන්. මේ රට විනාශ කරා ඕකුන්ගේ පවුල් හැදුවා ඔක්කොම. වර්ජනේ දිබ්බොත් අපි මැරෙනවා බාගෙට. වර්ජනය හේතුවෙන් ඊයේත් දුම්රිය ගමන්වාර රසක් අවලංගු කර තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. කෙසේ වෙතත් වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරී SS මුදලිගේ පවසන්නේ වර්ජනය හමුවේ වුවද දුම්රිය ගමන්වාර 70ක් දහවනි කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඊයේ රාත්‍රියේ සිට හැකි පමණින් දුම්රිය පාලක මැදිරියේ කටයුතු දෙපාර්තමේන්තුවේ පවතින ධාරිතාවයේ මත අපි ක්‍රියාත්මක කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන අපිට දුම්රිය 35ක් පමණ ධාවනය කිරීමට හැකියාව ලැබුණා. කාර්යාල දුම්රි ඊළඟට අද හවස් වරුවෙත් අපිට දුම්රිය 35ක් පමණ ධාවනය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ නිසා මම හිතනවා මගීන් ජනතාවට යම්කිසි සහනයක් සැලසෙන්නේ නැති කියලා. අපේ අමාත්‍යංශ පැත්තෙනුත් දෙපාර්තමේන්තුව පැත්තෙනුත් පළවෙනිම කොන්දේසිය මේ කියන වෘත්තීය සමිති නියෝජනය කරන අය දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ පාලකවරුන්ගේ සංගමය ඒගොල්ලෝ ප්‍රථමයෙන්ම සේවයට වාර්තා කළ යුතුයි. ඒගොල්ලෝ කියන ප්‍රධානම ගැටලුව තමයි ඒගොල්ලන්ගේ උසස් වීමේ ප්‍රශ්නය. ඒකට දැන් පියවර අරගෙන තියෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ උන්ට උසස් වීම ලැබෙනවා. ඉතාමතාම කරන දෙයක් හැටියට තමයි මම දකින්නේ වෙනත් අරමුණක්. මේ වෘත්තීය අරමුණක් නෑ මේ. වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති පළ කරන්නේ මෙවන් අදහසක්. වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා නිකන් විහිළු කතා කරන්නෙක් බවට පත් වෙලා තියෙනවා. කඩාකප්පල් කරන්න හදන්නේ අපි නෙමෙයි. අපිට කිසිදු දේශපාලන අරමුණක් නෑ. දේශපාලන පක්ෂ කිසිවක් මෙතන නෑ. අපි පුද්ගලික ස්වාධීන වෘත්තීය සමිති විදියට අපිට කාගේවත් ගොට්ටු වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඔබ වගකීමෙන් කියන්නේ එක එක දැන් වෙන වෙන පැතිවලට හරවන්න හදනවා මේවා දේශපාලන අරමුණු වලින් කියලා. අපිට කිසිදු දේශපාලන අරමුණු නෑ. දුම්රියේ හෙට ගමන දවස බොහොම අවදානම්. අපි හිතනවා මේක කඩිනම් විසඳුම් දෙයි කියලා. නොදෙනවා නම් අපි අපේ විධායක සභාව රැස් වෙනවා අද හවස්වරුවේදී. අපි ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙනවා. කිසිදු විදියකින් මගියෙක් මැරෙන්නේ මගියෙකුට ඉරවෙලා යනකොට තුවාලයක් වෙන්නවත් එපා කියන එක තමයි අපි කියන්නේ. අපිට එම ම්ලේච්ඡ වෘත්තීය සමිති නෙමේ අපි. එහෙම හිතන්නේ රජය තමයි මිනිස්සු කුපිත කරලා අපිට එරෙහි කරගෙන මේවා කරන්න හදනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ දෙපාර්තමේන්තුවේ නියමුවා කියා ගන්න වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේකට වගකීම. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.